Sadhu, sadhu. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කෝනුකෝ බන්තේ වම්මිකෝ කාරත්තිං දුපායනා කාදිවා පජ්ජලනා කෝ බ්‍රාහ්මනෝ කෝ සුමේදෝ කිං සත්තං කිං අභික්කනං හාලංගි කා උද්දුමායිකා කෝදිධාපතෝ කිං චංගවාරං කෝකුම්මෝ හා අසිසූනා කාමංස පේසි කෝනාගෝතීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනාම මේ උතුම් නවන් පුර පසළොස්වක් පොහොය දවස නිමිති කර ගනිමින් සීල සමාදානයේ නිරත වෙන මොහොතේ අද උදෑසන කාලයෙහි පවත්වන ධර්ම දේශනාවේ දායකත්වය සුමන බාලිකා විද්‍යාලයෙහි ශිෂ්‍ය නායක සංසදය විසින් දරනු ලබනවා. ඒ ද්වාදරුවන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සමෘද්ධ භාවයට පත් වේවා. ඔබ අප හැම දිනාටමත් මේ ධර්මානුශාසනාව මෙලව දියුණුව පරලොව දියුණුව උතුම් නිර්වාණ අවබෝධය ලබන්නට හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව සෑම දිනාම ධර්ම ශ්‍රවණය කරත් පින්වත්නි අද නවම් පුර පසළොස්වක් පොහොය දවස නවම් පුර පසළොස්වක් පොහොය දවස ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වටිනා කියන සාසනික වශයෙන් වැදගත් වෙන උතුම් දවසක් හැටියට ඉතිහාසය මේ උතුම් දවස කුමන ආකාරයේ වැදගත්කමකින් යුක්තද කියන වග සඳහන් කරනවා. ඒ කාරණාවන් හැටියට ප්‍රථම සංඝ සම්මේලනය සිද්ධ කිරීම
අගසව් තනතුරු පිරිනැමීම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරීම කියන මෙන්න මේ කාරණා හතර පෙරටු කරගෙන මූලික ස්ථානයෙහි තබාගෙන අපි අද මේ උතුම් සීලයක් සමාදන් වෙලා දවස පුරාම තමන්ගේ සිත කය වචනය කියන තිදොර සංවර කරගන්නට උත්සාහවන්ත වෙන මොහොත. පින්වත්නි ප්‍රථම සංඝ සන්නිපාතය කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් උදෙසා ධර්මයේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ ප්‍රථම රහත් සැටනම අමතලා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා උන්වහන්සේ චාරිකාවේ යෙදෙන්න බොහෝ දෙව් මිනිසුන්ට හිතසුව පිනිස කියලා උන්වහන්සේ ප්‍රථම රහත් සැටනම ආමන්ත්‍රණය කරලා රහත් සැටනම චාරිකාවේ යොදවනවා. ඊට අනතුරුව බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා තුන්වැ ජටිලයන් දමණය කරනවා. ඊට පස්සේ මේ ශාසනයේ පිරිස 1000ක් බවට පත් වෙනවා. 1000ක් බවට පත් වෙනවා. ඊළඟට උන්වහන්සේගෙන් ධර්මය අහන්ට එන උපතිස්ස කෝලිත පිරිවැජියන් දෙන්න තමන්ගේ 250ක් වූ පිරිස සමග පැවිදි භාවයට පත් වෙනවා. ඔන්නය පිරිස ඒකරාශී කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සම්මේලනය සිද්ධ කරනවා. ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අගසව් තනතුරු ප්‍රදානය කරන්නේ. එහෙනම් භික්ෂූන් වහන්සේලා ඒකරාශී කිරීම තමයි මෙතෙන්දී සංඝ සම්මේලනයක් සිද්ධ කරා කියලා සඳහන් වෙන්නේ. ඊළඟට පිනතුනි බුදුහාමුදුරුවෝ ඒ සංඝ සම්මේලනය අවස්ථාවේදී ඒතදග්ග පාළියේ සඳහන් වෙන පරිදි ඒතදග්ගම් භික්කවේ මම ශාවකාණං භික්ඛූණං පඤ්ඤාවන්තාණං භික්ඛූණං සාරිපුත්තෝ කියලා බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයේ පිහිටවනවා සැරියුත් මහතෙරුන් වහන්සේ. ඒ වගේම එර්දෙමතුන් අතර අග්‍රස්ථානය ලබලා දෙනවා මුගලන් මහතෙරුන් වහන්සේට. ඒ වගේම උන්වහන්සේලා දෙනම මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගින් පස්සේ ඉන්න දෙනම වහන්සේ විදියට. සැරියුත් තෙරුන් වහන්සේ දකුණත් සව් විදිහටත් මුගලන් තෙරුන් වහන්සේ වමත් සව් විදිහටත් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා භික්ෂු සංඝයාට. ඔන්නයේ කාරණා දෙක මේ නවම් පුර පසළොස්වක් පොහොය දවසේ තමයි සිද්ධ වුනේ. ඊළඟට පින්නතුනි මේ ශාසනයේ 20වසක් යනතුරු වස් 20ක් ගත වෙනතුරු අවුරුදු 20ක් ගත වෙනතුරු මේ ශාසනයේ කිසිම විනය ශික්ෂාවක් පැනුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවවාදයෙන් තමයි භික්ෂූන් හික්ම වෙයි. එහෙනම් හික්මවීම භික්ෂූන්ගේ හික්මවීම සිද්ධ උනේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය මත. එහෙනම් විනය නීතිය කිසිම අවස්ථාවක අවුරුදු 20ක් යනතුරු මේ ශාසනය තුල තිබෙන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ 20වස තුල දුන්නු අවවාදය මොකක්ද? සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන සාසන කන්ති පරමන් තපෝති තික්ඛා නිබ්බාණං පරමන් වදන්ති බුද්ධා
Nahi pabbajito parupagati samano hoti parang vihetayantu. Anupavado anupaghato patimokkeca samvaro mattanyutaca battasmi pantanca sayanasanam adicitteca ayogo etam buddhana sasana. Menna me ovad pratimokshe yatate tamai avurudu 20ak yanaturu me sasanaya pihitala tibuni. එනම් කිසිම විනය ශික්ෂාවක් පැන වුණේ නැහැ මේ ශාසනය තුල. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට යෙදුනේ නවම් පුර පසළොස්වක් පොහොය දවසක කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඊළඟට පින්නතුනි ලෝකවාසී බෞද්ධයන්ට සංවේගය ඉපදවිය යුතු කරුණක් සිද්ධ වෙනවා. ඒ තමයි අපි හැම කෙනාටම අර්ථයෙන් ධර්මයෙන් මේ සංසාරය ඊටාම කටුකයි දුකයි අනිත්‍යයි කියන ස්වභාවය තත්වාකාරයෙන් පෙන්වලා දුන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ ආයු සංස්කාරය අතහැර ඒ කියන්නේ ඔබේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට කල්පනා කරනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේට ආරාධනාවක් සිද්ධ කරනවා මාරය ඇවිල්ලා ඔබ වහන්සේ මේ ලෝකයෙහි වැඩ සිටිය ඇති දැන් ඔබ වහන්සේට පිරිනිවන් පාන්ට කාලය එළඹිලා තියෙනවා. ඒ කාරණාව සිහිපත් කරපු ගමන් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතලා කියනවා සතර ඍද්ධිපාද වඩපු පුද්ගලයෙකුට කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කියනවා. එහෙත් ආනන්ද හාමුදුරුව ඒ වෙලාවේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. උන්වහන්සේ මාරාවේශව හිටියේ. ඒ නිසා උන්වහන්සේට ආරාධනාව සිද්ධ කරන්න බැරි. පංචසතික කන්දකය තුලදී ආනන්ද හාමුදුරුවන්ට චෝදනාවන් ටිකක් එල්ල වෙනවා. පංචසතික කන්දේකේදී ආනන්ද හාමුදුරුවන්ට මොනවද ඇති වෙන්නේ චෝදනා ටිකක් එල්ල වෙනවා වික්ෂුන් වහන්සේලාගේ. ඒ වික්ෂුන් වහන්සේලාගේ චෝදනාවලින් එකක් තමයි ඔබ වහන්සේ බුදුහාමුදුරුවන්ට කල්පයක් වැඩ ඉන්න ආරාධනා කරේ නැත්තේ ඇයි කියන එක. ඊළඟට තව තියෙනවා. මොකද ස්ක්‍රීන්ට පළවෙනියටම බුදුහාමුදුරුවන්ගේ දේහයට නමස්කාර කරන්න කිව්වේ. ඔය වගේ කාරණාවන් ඉස්මතු වෙලා තියෙනවා ප්‍රථම සංගීතයේදී. එතකොට අරකාරණාව කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩින්ට කියලා ආරාධනා කරන්න බැරි වෙච්ච එක චෝදනාවක් හැටියට ආනන්ද හාමුදුරුවන්ට ඉදිරිපත් වෙනවා ප්‍රථම ධර්ම සංගායනා. එහෙනම් පින්නතුනි මෙන්න මේ කාරණාවන් මොන කාරණාවන්ද? ප්‍රථම සංඝ සංනිපාතයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ අගසව් තනතුරු පිරිනමනවා. ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවන් සිද්ධ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරිනවා. මම තුන් මාසයක් උඩ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරය අතහරි. ඒ වෙලාවේ මහ පොළව කම්පා වෙනවා. මහී කාන්තාවට මහා දුක සංවේගයක් ඇති වෙන නිසා මේ මහ පොළව කම්පා වුණා කියලා බුදුරජාණන් වහන්සේම දක්වලා තියෙනවා. එහෙනම් පින්නතුනි මෙන්න මේ කාරණාවන් නවම් පුර පසළොස්වක් පොහොය නිමිති කරගනිමින් අපි සිහිපත් කරන කාරණාවන් හැටියට සඳහන් කරන්න පුළුවන්. පින්නතුනි බණ අහනකොට ධර්ම ශ්‍රවණය කරනකොට කොහොමද බණ අහන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. කොහොමද අපි බණ අහන්න ඕනේ
සිත කය වචනය සංවර කරගන්න. මේ සිත කය වචනය තමයි හැම දෙයකටම මූලික වෙන්නේ පෙරටු වෙන්නේ. ඒ නිසා මේ සිතෙන් කයින් වචනයෙන් තමයි අපේ අකුසල ක්‍රියාවන් කුසල ක්‍රියාවන් සිද්ධ කරන්නේ. ධර්මයේ හැසිරෙන්නේ. එහෙනම් මේ සිත කය වචනය තමයි ආරක්ෂා කළ යුත්තේ. කය ආරක්ෂා කරගත යුතුයි, වචනය ආරක්ෂා කරගත යුතුයි, ඒ වගේම සිත ආරක්ෂා කරගත යුතුයි. සිත තමයි පින්නතුනි අපිට ප්‍රධාන කාරණාව හැටියට මෙතෙන්දී දක්වන්න පුළුවන්. අපේ සිත හැම අතකම යන්නා වූ සිත අපිට ලැබිලා තියෙනවා. එහෙනම් ඒ සිත ආරක්ෂා කරගන්න කියලා බුදුහාමුදුරු අනුශාසනා කරනවා. දුරංගම දුර ගමන් යනවා කියලා කියනවා මේ සිත. ඒ දුර ගමන් යන සිත තමයි බලක්වගත යුත්තේ, එක්තැන් කරගත යුත්තේ, එක අරමුණක පිහිටුවා ගත යුත්තේ. එහෙනම් ඒ උත්සාහවන්තව ඔබ යෙදෙන්න ඕනි. එහෙම නොවුනොත් අපේ සිත බොහෝ තැන් ස්පර්ශය කරනවා, බොහෝ ධර්මයන් ස්පර්ශය කරනවා. එනිසා ඔබේ සිත රැකගෙන, හය රැකගෙන, වචනය සංවර කරගෙන ඔබ ධර්ම ශ්‍රවණය කරන්නට. එතකොට පින්නතුනි ඔබට ලබන්නට පුළුවන් ඉහළම ආනිසංස මේ ධර්ම දේශනාව තුළින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අද පින්නතුනි ධර්ම දේශනා මාතෘකාව සඳහා තෝරාගත්තේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය සංගීතකාරක තෙරුන් වහන්සේලා විසින් කොටස් තුනකට බෙදලා දැක්වුවා. විනය සූත්‍ර අභිධර්ම කියලා. මෙන්න මෙහි සූත්‍ර කොටසට අයත් වෙනවා දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියන කොටස් පහ. මෙහි දෙවනි පොත විදිහට මජ්ක්‍ධිමනිකාය හඳුන්වලා දෙනවා. ඒ මජ්ක්‍ධිමනිකායේ තියෙනවා මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය කියලා පොත් තුනක්. කොටස් තුනක්. මේ කොටස් තුනෙන් පළවෙනි කොටස තමයි මූල පණ්ණාසකය කියලා කියන්නේ. මූල පණ්ණාසකය සූත්‍ර 50ක් තියෙනවා මූල පණ්ණාසකය. මජ්ක්‍ධිම පණ්ණාසකයේ සූත්‍ර 50ක් තියෙනවා. උපරි පණ්ණාසකයේ සූත්‍ර 52ක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මෙහි මූල පණ්ණාසකයට අයත් වග්ගයක් තමයි ඕපම්ම වග්ගය කියලා කියන්නේ. මොකක්ද ඕපම්ම කියලා කියන්නේ? උපමා කියන එක. මේ ශාසනය තුල, ශාසන සම්ප්‍රදාය තුල භාවිතා වෙන වචනය තමයි ඕපම්ම. උපමාවට කියන වචනය ඕපම්ම පාලියෙන් කියන්නේ. එතකොට ඕපම්ම වග්ගයට අයිති සූත්‍රයක් විදිහට තමයි වම්මික සූත්‍රය හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වම්මික සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කරන දේශනාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ විසින් ඒකට නව අර්ථකථනයක් සපයනවා. කතන්දරයක් යන්නේ. ඒ කතන්දරය තුළ ඒ කතාවේ ඒ කතාවට අදාළ කාරණාවන් ධර්මයට නංවලා මේ ජීවිතය තුළදී කොහොමද නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගමන් කරන්න කියලා තමයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ. කොහොමද නිර්වාණගාමී මාර්ගයෙහි පිළිපන්නේ, එහෙම නැත්නම් යෙදෙන්නේ කියන එක තමයි පින්නතුනි මෙදෙන්දී විශේෂයෙන්ම බුදුහාමුදුරුව දක්වලා තියෙන්නේ. සූත්‍ර දේශනාව පටන් ගන්නවා එවම් මේ සුතං ඒකං සමයං භගවා කියලා. බුදුහාමුදුරු එක් සමයක්කේ සවැත්නුවර දෙව්රම් විහෙර වැඩවාසය කරනකොට කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ අන්දවනේ වැඩවාසය කරනවා. කොහෙද වැඩවාසය කරන්නේ කුමාර කාශ්‍යප තෙරුන්? අන්දවනේ. මේ අන්දවනේ වැඩවාසය කරනකොට උන්වහන්සේ ළඟට රාත්‍රියේ පෙරයම ඉක්ම ගියාට පස්සේ එක්තරා දේවතාවෙක් මුළු අන්දවනයම ඒකාලෝක කරමින් බබළුවමින් මේ මහා කුමාර කාශ්‍යප තෙරුන් වහන්සේ වෙත පැමිණෙනවා. පැමිණිලා උන්වහන්සේට වැදලා එකත් පස්සේ ඉඳගෙන මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා.
මොකක්ද කියන්නේ ස්වාමීනි එක්තරා තුඹ ශක්තිය මොකක්ද කුඹහක් කුඹහේ කවුද වාසය කරන්නේ නාගයා නේ නාගයෝ වාසය කරන්නේ අන්න ඉතින් මේ තුඹස රාත්‍රියට දුන් දානවා මොකක්ද වෙන්නේ රාත්‍රියට දුන් දානවා දවල්ට මේ තුඹස ඇවිලෙනවා ඔන්න එහෙනම් රාත්‍රියට දුන් දානවා දවල්ට ඇවිලෙනවා මොකක්ද තුඹ තුඹස ඊළඟට කුමාර කාශ්‍යප තෙරුන්ට කියනවා අර දෙවියා ස්වාමීනි මෙහෙම රාත්‍රියට දුන් දාන දවල්ට ඇවිලෙන හුඹහ එක්තරා බමුණෙක් මේ හුඹහ ළඟට ගිහිල්ලා කියනවා එක්තරා පුරුෂයෙකුට එක්තරා මිනිසෙකුට අපි ඒකට සුමේද කියලා දාගමු සුමේදට කියනවා බමුණා සුමේද ඔබ සතක්ගෙන සතක් කියලා කියන්නේ ආයුධයක් අපි කියමු උදැල්ලක් කියලා අපේ වචනයෙන් උදැල්ලනේ අපි හරන්න ගන්න. එතකොට උදැල්ලක් ගන්නවා. උදැල්ලක් අරගෙන හරන්න කියනවා. මොකක්ද හරන්න කියන්නේ? ඊළඟට පින්නතුනි මේ බමුණට දැන් කියනවා බමුණ කියනවා සුමේදට අර තුඹස හරන්න කියලා. දැන් සුමේද මොකද කරන්නේ? තුඹස හරනවා. තුඹස හරනවා. හරනකොට මේ තුඹසි තිබිලා ඉස්සෙල්ලාම හම්බෙනවා දොර පොල්ලක්. දොරක දාන පොල්ලක් හම්බෙනවා. දොර පොල්ලක් හම්බෙනවා. ඊළඟට අහනවා සුමේද දැන් අහනවා ස්වාමීනි මේ දොර පොල්ලක් හම්බුණා. මොකද කරන්නේ? අවිසික් කරන්න කොටට දාන්න ආයි හරන්න ඔයා කියලා කියනවා. ඒ අවස්ථාවේදී ආයි සුමේද මොකද කරන්නේ? උත්සාහයෙන් යුතුව හරනවා. හරනකොට හම්බෙනවා ගෙම්බි මැඩියේ මැඩිය කියලා කියන ගෙම්බට ගෙම්බෙක් හම්බ වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ ගෙම්බවත් ගොඩට විසි කරන්න කියලා බමුණ කියන ඊළඟට පින්නතුනේ මේ ගෙම්බත් ගොඩට විසි කළා අහපස් සුමේද හාර හාරනකොට සුමේදට හම්බ වෙනවා දෙමන් සංදිය දෙමන් සංදිය හම්බ වෙනවා හන්දි දෙකක් කියන්නේ යනකොට පාරේ යනකොට හම්බෙන්නේ හන්දි දෙක අන්නේ හන්දි දෙකක් හම්බෙනවා හම්බුණාට පස්සේ මොකද කරන්නේ ඕකත් කඩලා බිඳලා ආයි හාරගෙන යන්න කියලා කියනවා මම ඊළඟට දැන් ඔහොම හාරන් යනකොට හම්බෙනව මොකක්ද පෙරහන පෙරන්නේ තේගොට්ට කියලා කියන්නේ අපි නේද තේ පෙරන්නේ තේගොට්ටෙන් ආන් වගේ පෙරහනක් හම්බෙනවා ඒ අවස්ථාවේදී බමුණ කියනවා ඕකත් අයින් කරලා දාන්න වැඩක් නැහැ නැවත හාරන්න කියලා. ඊළඟට හාරගෙන යනකොට හම්බ වෙනවා ඉබ්බෙක්. මොකෙද හම්බ වෙන්නේ? ඉබ්බෙක් හම්බ වෙනවා. ඉදිබුවෙක් කියලා කියනවා. ඉබ්බෙක් හම්බ. ඔය ඉබ්බත් ගොඩට දානවා ඊට පස්සේ. ඊළඟට පින්වත් නේ. ඔහොම හාරන් යනකොට පිහියක් සහ මස් වැදැල්ලක් මස් කුට්ටියක් හම්බ වෙනවා. ඊට පස්සේ ඕකත් ඉසික් කළා දාන්න කියනවා. ඊළඟට ආයි හාරන්න කියනවා. ඔහොම හාරන් යනකොට මස් කුට්ටියක් හම්බෙනවා මස් කුට්ටියක් හම්බෙනවා ඊට පස්සේ කියනවා ඒකත් ඉසික් කළා දාන්න ඒකත් වැඩක් නැහැ ඊළඟට හාරගෙන යනකොට හම්බෙනවා මෙයාට නාගය දැන් කොච්චරක් පල්ලෙහාට ඇවිල්ලා ඉදද ඈ අඩි 100ක් විතර හාරලා ඇති නේද ඈ ඇයි හාරනකොට තමයි හම්බුනේ අර ඔක්කොම හාරන්නාට තමයි හම්බෙන්නේ ඔන්න සංසාරේ නේද අපි හොයනවා මොනවද හොයන්නේ එක එක ජාතියේ දේවල් හොයනවා නේද අපි ඈ මේ ශරීරයේ එක එක ජාතියේ දේවල් හොයනවා ඇස හොයනවා රූප ඈ කන හොයනවා ශබ්ද නාසය හොයනවා සුවඳ ගඳ සුවඳ දිව හොයනවා රස ඊළඟට ශරීරයේ හොයනවා ස්පර්ශ මනස හොයනවා ධර්ම බලන්නකො කොයන දේව හොයන જાති අපි මේ සංසාරය තුල
හොයනවා කැනීම් කරනවා කැනීම් කරනකොට තමයි අපිට අරම හම්බෙන්නේ ඔන්න ධර්මය හොයනකොට තමයි මොනව හම්බෙන්නේද අර දේවල් හම්බෙන්නේ අපිට ඒ හම්බෙන දේවල් තමයි අර විසිකලා දාන්න කිව්වේ වැඩක් නැති දේවල් දොර පොල්ලක් මොකටද වැඩක් නැහැ විසිකලා දාන්න කියනවානේ ඊළඟට කියනවා මැඩියෙක් ගෙම්බෙක් මොකටද මස් කන්නද නේද ඈ වැඩක් නැහැ විසිකලා දාන්න කියනවා ඊළඟට හම්බෙනවා දෙවන් සංදියක් වැඩක් නැහැ විසිකලා දාන්න ඊට පස්සේ පෙරහනක් හම්බෙනවා වැඩක් නැහැ විසිකලා දාන්න ඉබ්බෙක් හම්බෙනවා ඒත් වැඩක් නැහැ විසිකලා දාන්න ඊළඟට හම්බෙනවා පිහියක් සහ ලෑල්ලක් පිහියක් සහ ලෑල්ලක් හම්බෙනවා ඒකත් වැඩක් නැහැ කියලා විසිකලා ඊළඟට හම්බෙනවා මස් වැදැල්ලක් මස් කුට්ටියක් ඒකත් වැඩක් නැහැ විසිකලා ඊළඟට හම්බෙනවා නාගයා ඔන්න නාගයට කියනවා මොකක් කියලාද බහුණා කියනවා සුමේද අන්න ඕනිකේනා හම්බුණා ඕනිකේනා හම්බුණා එහෙනම් ඔය නාගයට වදින්ද පුදන්ඩ ගරු සත්කාර කරන්න කියලා කියනවා දැන් නාගයට ගරු සත්කාර කරන්න නාගයට වදින්ද පුදන්ඩ කියලා කියනවා දැන් කවුද මේ කියන්නේ බමුණා කියන්නේ දැන් මේ බමුණා මෙහෙම කියලා අන්තිමේදී මේ කතන්දරේ මෙතනින් නිමාවටපත් වෙනවා දැන් කවුද මේ කතන්දරේ කිව්වේ දෙවියෙක් ඇවිල්ලා කුමාරකාශ්‍යප හාමුදුරන්ට කිව්වේ නේද හ්ම් දෙවියෙක් ඇවිල්ලා කුමාරකාශ්‍යප හාමුදුරන්ට කියනවා මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වුණා මේ කාරණාව ඔබ වහන්සේ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහදි කියන්න කියලා මේකට ධර්මමය උත්තරයක් ලබා ගන්නට කියලා කුමාරකාශ්‍යප හාමුදුරන්ට කියනවා දැන් මේ කතන්දරය කියලා දෙවියා තත්ත්වේ වන්තර 10යි එතනම අතුරු දහන් වෙලා යනවා ගිහිල්ලා පින්නතුනේ දෙවියා දිව්‍ය ලෝකෙට යනවා ඊට පස්සේ දැන් පෙරයම් රාත්‍රිය ඉක්ම ගිහිල්ලානේ තියෙන්නේ දැන් උදෑසන එලිවෙන්ට් කිට්ටුව අන්ද වනයේ ඉඳලා කුමාර කාශ්‍යප හාමුදුරුව කොහෙටද වඩින්නේ දෙව්රම් විහෙරට වඩින බුදුහාමුදුරුව හම්බෙයි බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ආගිය තොරතුරු විමසනවා ස්වාමීනි කොහොමද සැපෙන් වැඩ ඉන්නවද කියලා ඔයාගිය තොරතුරු විමසලා බුදුහාමුදුරුව කුමාරකාශ්‍යප හාමුදුරන්ගෙනුත් ඔයාගිය තොරතුරු අහන කොහොමද අන්දවණේ සුකේන් ජීවත් වෙනවද කොහොමද මේ දවස්වල බණ දහම් කටයුතු කියලා අහලා විස්තර විමසන ඔන්න ඒ කාරණාවන් ඉවර වුණාට පස්සේ බුදුහාමුදුරුව මහා කාශ්‍යප හාමුදුරුව බුදුහාමුදුරුවන්ට අර කතාවම කියන. දැන් ආයි මම ඒ කතාව කියන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ නේ. දැන් දන්නවා මොනවද හම්බුනේ නේ? අර තුඹසෙන් මොනවද සිද්ධ වුනේ? තුඹසෙ තිබිලා මොනවද හම්බුනේ? ඔක්කොම කියනවා. කිව්වට පස්සේ බුදුහාමුදුරුව දේශනා කරනවා. දැන් අහන්නේ කවුද? කුමාර කාශ්‍යප හාමුදුරුව අහනවා. කෝණුකෝ බන්තේ වම්මිකෝ. ස්වාමීනි වම්මික කියන්නේ මොකක්ද? තුඹස කියන්නේ මොකද්ද තුඹස කියන්නේ තුඹසට ආයේ වෙන මොකටද නේද එහෙමනේ අපි කියන්නේ ඈ අපේ ප්‍රශ්නයක් ඇහුවාම එහෙම තුඹතර තුඹස නොකිය මොනව කියන්නද පින්නතුනි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ ධර්මයට අදාළ වෙන පරිදි හරි ලස්සනට මේ කතාව ගොඩ නගනවා මේ සිතින් බැහැර කළ යුතු ධර්ම බුදුහාමුදුරුව දක්වනවා දක්වලා ඒ සිතින් මේ බැහැර කළ යුතු ධර්ම බැහැර කළාට පස්සේ හම්බෙන පුද්ගලයා පිළිබඳව විස්තර කරන බුදුහාමුදුරුවෝ පළවෙනියටම කියන්නේ තුඹස ගැන තුඹස කියලා කියන්නේ මොකක්ද තුඹස කියලා කියනවා පින්නතුනි අපේ ශරීරයට වෙන මොහොකටවත් නෙවෙයි කියන්නේ මොකටද ශරීරයට ඇයි මේ ශරීරයට තුඹස කියලා කියන්නේ ඈ නොඑක් දේවල් සැංගිලා තියෙන උඩින් හරි ලස්සනයි නේ හරි ලස්සනයි හැබැයි ඇතුලේ මොනවද තියෙනවද නාගයෙක් ඉන්නේ විෂ කුරු සර්පයෝ ඉන්නේ නේද හරන් යනකොට
විසකුරු සර්පය ඉන්නේ මේ ශරීරය තුලත් මොනවද තියෙන්නේ ඔවගේ දේවල් තියනවා ලෝභය තියනවා ද්වේෂය තියනවා මෝහය ඔය තුන මුල් කරගත්තු ක්ලේශ ධර්ම අනන්ත ප්‍රමාණ මේ සිත තුල තැම්පත් වෙලා තියෙනවා ඒ වගේම මේ ශරීරයයි තුඹසයි හැදිලා තියෙන්නේ එකම කාරණාවන් හතරක් මුල් කරගෙන තුඹස හැදෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් එකතු වෙලා මේ ශරීරයත් හැදෙනවා අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් එකතු වෙනවා එහෙනම් දෙක සමානයි නේද ඈ උඹහත් සමානයි අපේ ශරීරයත් සමානයි බලන්න මේක තියෙන්නේ එකම දේ විඥාණය නේද මේ ශරීරය තුළ දැනීම තියෙනවා ඒ නිසා තමයි වෙනස එහෙනම් ඔන්න තුඹසට බුදුහාමුදුරුව උපමා කරන්නේ මොකක්ද මේ ශරීරය කියලා ඊළඟට කිව්වා නේද කා රත්ින් දූපායන ඊළඟට අහනවා කුමාර කාශ්‍යප හඳුරු බුදුරජාණන් වහන්සේ කා රත්ින් දූපායන රාත්‍රියේ දුම් දමනවා කියන්නේ මොකක්ද රාත්‍රියේ දුම් දානවා කියන්නේ මොකද්ද? දැන් අපි රැයට මොකද කරන්නේ? নানা ආකාර දේවල් හිතනවා නේද? ඈ? নানা ආකාර දේවල් හිතනවා. මොනවද හිතන්නේ? හෙට කරන්න ඕනි දේවල්. කල්පනා කරලා නේද අපි නිදිය ගන්නෙ? ඈ? හරියට වැඩ කරන මිනිස්සෙක් නම් මොකද්ද කරන්නේ? හෙට කරන්න තියෙන්නේ මොනවද කියලා සිහිපත් කරගෙන ඒ වැඩ කටයුතු ටික පිළිවෙලකට හදාගෙන තමයි ඉඳට යන්නේ නේ අන්න ඒකට තමයි පිනතුනි දුන් දානවා කියලා කිව්වේ හිතනවා සිතීමක් ඇති කරගන්නවා හෙට කරන්න තියෙන හෙට කරන්න බලාපොරොත්තු වෙන කාරණාවන් පිළිබඳ ඊළඟට කා දිවා පජ්ජදන දවල් ඇබිලෙන්නේ මොනවද අර රෑ හිතපු ටික ඔක්කොම දවල්ට මොකද වෙන්නේ? ඇවිලිලා යනවා. නේ? ක්‍රියාවට නම්. ඔන්න එහෙනම් අපි තුඹසට උපමා කළා අපේ ශරීරය. ඒ ශරීරයෙන් අපි රාත්‍රියට හිතන දේවල් දුම් දානවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඊළඟට කිව්වා දවල්ට ඇවිලෙනවා කියලා. දවල්ට ඇවිදෙන්නේ මොකද්ද? අපි ක්‍රියා කරා. රාත්‍රියට හිතන දේවල් උදේට දවල්ට ක්‍රියාත්මක කරනවා. ඔන්න තුන්වෙනි කාරණාව. එතකොට මෙහෙම හිත හිතා ඉන්නකොට අපිට එක එක දේවල් මේ සිතට නැගෙනවා. එක එක දේවල් සිතට එනවා. මොනවද මේ දේවල් කියලා බුදුහාමුදුරුවෝ ඔන්න දේශනා කරනවා. පළවෙනියටම බ්‍රාහ්මණයා. බ්‍රාහ්මණයාට කියනවා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ම උපමාවට ගන්න මග පෙන්වන්න බමුණ කියලා කියන්නේ Hindu සමාජය තුල මග පෙන්වන පුද්ගලයා Hindu සමාජය තුල මග පෙන්වන පුද්ගලයාට තමයි බමුණ කියලා කියන්නේ මොකද රජවරුන්ට අනුශාසනා කළේ කවුද බමුණු පඬිතෙක් නේද බ්‍රාහ්මණයෙක් කියලා තමයි ඉතිහාසය සඳහන් කරන්නේ එහෙනම් එදා බමුණු සමාජය තිබ්බේ. ඉතින් බමුණු සමාජය උපමා කරගෙන තමයි බුදුහාමුදුරුවෝ වැඩියක් ධර්ම දේශනාව සිද්ධ කළේ. එහෙනම් පින්නතුනි බමුණට උපමා කරන්නේ බුදුහාමුදුරුවා. සුමේද කියලා කෙනෙක් ගැන මං කිව්වා නේද? සුමේද කියලා කෙනෙක් ගැන කිව්වා. ඒ සුමේදට උපමා කරන්නේ කවුද? ශෛක්ෂ පුද්ගලයා කියලා කියනවා. ඒ කියන්නේ නිවන් මාර්ගයට නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා. කියන්නේ ಗುಣධර්ම පුරණ පුද්ගලයාට කියන්නේ. මොකක්ද සුමේද කියලා? ශිෂ්‍ය කියලා කියන්නේ අපි. ගුරුවරයෙක් නා ගුරුවරයාට ඉන්න ශිෂ්‍ය පිරිසක් නේද? යම්කිසි මාර්ගයක ගමන් කරවන අය. ගමන් කරන අය. ඒගොල්ලන්ට උපදෙස් දෙන කෙනා තමයි අර බමුණා කියලා කිව්වේ. ඊළඟට පින්නතුනි ඔන්න සුමේද කියන කෙනාට කියනවා මොකක් කියලාද සතක් ගන්න සතක් ගන්න කියලා කිව්වහම සත සත කියලා කියන්නේ හරණයකනේ උදැල්ල කියලා මම ඒකට උපමාවක් දුන්නා නේද උදැල්ල කියලා භාවිතා කරන්න කියලා එතකොට මේ උදැල්ල උදැල්ලට උපමා කරනවා පින්නතුනි
ආර්ය ප්‍රඥාව. මොකක්ද උපමා කරන්නේ? ප්‍රඥාව. එහෙනම් මේ ආර්ය මාර්ගයෙහි ගමන් කරන්න ඕනි නුවණ තියෙන්න ඕන. එහෙනම් ආර්ය මාර්ගයේ ගමන් කරන නුවණ තමයි මේ උදැල්ලට සමාන කරලා තියෙන්නේ. උදැල්ලට උපමා කරලා තියෙන්නේ. ඔන්න උදැල්ල ගත්තට මදි ප්‍රඥාව තිබුණට මදි මොකද්ද තියෙන්නේ? හාරන්න පුළුවන් වෙන්න ඕනි නේද? උත්සාහයක් තියෙනවා. උදැල්ල අරේ තියෙනවා. මම මෙහෙ ඉන්නවා. උදැල්ල හරපන් කිව්වොත් හරනවද? නෑ. එහෙනම් අපි උදැල්ල අරගෙන හාරන්න ඕනේ. එහෙනම් උත්සාහය වීරිය තියෙන්න ඕනේ. ඔන්න ඒකට තමයි එහෙනම් උත්සාහයෙන් යුතුව හාරන්න කියලා කිව්වේ නේද? උදැල්ල අරගෙන හාරන්න කියනවා. හාරනවට කියන්නේ උත්සාහය. උත්සාහය වීරිය කියලා මේ ශාසනය තුල එක භාවිත වෙනවා. එහෙනම් පින්නතුනි ඔන්න දැන් බමුණෙක් ඉන්නවා, උපදෙස් දෙන්න පුද්ගලයෙක් ඉන්නවා, හාරන්න පුද්ගලයෙක් ඉන්නවා, ප්‍රඥාව තියෙනවා. එයා මොකද කරන්නේ? වීරියෙන් යුතුව හාරනවා. ගවේෂණය කරනවා. ගවේෂණය කරනවා. කැණීමක් කරනවා. මොනවද කැණීම් කරන්නේ? ඔන්න දැන් පළවෙනියටම තුඹසූඩින් කඩලා හාරගෙන යනවා. හාරගෙන යනකොට හම්බෙනවා කිව්ව මොකක්ද? දොර පොල්ලක්. දොර පොල්ල කියලා කිව්වහම පින්නතුනි මේ දොර පොල්ලට බුදුහාමුදුරුව උපමා කරන්නේ අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඈ? විද්‍යාව කියලා කියන්නේ අවබෝධය නෙවෙයි, දැනීම. ඈ? දැනීම. මොකද්ද? විද්‍යාව කියලා කියන්නේ දැන ගැනීම. විද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ එහෙනම් නොදැන ගැනීම. නො විතරයි දාන්න තියෙන්නේ නේ? නොදැන ගැනීම. දැන ගැනීම, නොදැන ගැනීම. ඈ? එහෙනම් අවිද්‍යාව කියන්නේ නොදැනීම. මොනව නොදැනීමද? මොනව නොදැනීමද? චතුරාර්ය සත්‍ය නොදැනීම නේද? මේ චතුරාර්ය සත්‍ය නොදන්න නිසා නේද අපි සංසාරේ ඇසිරෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා නේද? පටිච්චසමුප්පාදයේ උගන්වන්නේ මොකක් කියලාද? අවිද්‍යාව නිසා තමයි මොකද්ද? සංස්කාරයන් හටගන්නේ, ගොඩ නැගෙන්නේ කියලා තමයි අපිට බුදුහාමුදුරුව උගන්වන්නේ. එහෙනම් අවිද්‍යාව තමයි ප්‍රධාන හේතුව මොකක් වෙන්නද? මේ සංසාරයේ හැසිරෙන්නේ. ඒක රාශී කරන්න, එක්ප්‍රෙස් කරන්න. සංස්කාර කියලා කියන්නේ ඒක රාශී කිරීමනේ. එහෙනම් එක්ප්‍රෙස් කරනවා අපි මොකක් හින්දාද? අවිද්‍යාව නිසා. නොදන්න හින්දා. චතුරාර්ය සත්‍ය ගැන නොදන්නවා. ඒ නිසා තමයි අපි එක්ප්‍රෙස් කරන්නේ. එහෙනම් අවිද්‍යාව දුරලන්න අර දොර පොල්ල විසිකලා දාන්න, ගොඩට දාන්න කිව්වේයි අවිද්‍යාව නැති කරන්න කියන එක බුදුහාමුදුරුව මෙතෙන්දී කියන්නේ. දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අවිද්‍යාව සහ මුලින්ම නැති කළා දාන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ගැන හොඳට දැනීමක් ඇති කරගන්න ඕනේ, අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒකයි. ඊළඟට පින්නතුනි බුදුහාමුදුරුව දේශනා කරනවා මැඩියා කියන්නේ මොකක්ද කියලා. මැඩියා කියලා උපමා කරේ. මැඩියා කිව්වේ ගෙම්බටනේ නේද? ගෙම්බටයි උපමා කරන්නේ, මොකක්ද උපමා කරන්නේ කියලා බුදුහාමුදුරුවනේ පෙන්වලා දෙනවා. මැඩියට උපමා කරනවා පින්නතුනි ක්‍රෝධය. ක්‍රෝධය කියලා කියන්නේ අනුන් නැසීම, නසන ස්වභාවය. මම කොහොම හරි මරණයට පත් කරනවා කියන අදහස, නැති කරලා දානවා කියන අදහස ක්‍රෝධය කියලා කියන්නේ. එහෙනම් ඔය ගෙම්බට පොඩි බැලි කැටයකින්, ගල් කැටයකින් ගහපුවාම එයා හරියට කේන්ති ගන්නවා. කේන්ති අරගෙන ඉදිමෙනවා. ඉදිමෙලා මොකද වෙන්නේ? පිපිරලා මැරෙනවා. ගෙම්බා. අත්තදා බැලීම් කරන්න යන්න එපා. ගෙම්බට කොහොම හරි එහෙම සිදුවීමක් සිද්ධ වෙනවා කියලා ධර්මයේ පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි දැන් මොකක්ද අර ගෙම්බට උපමා කරන්නේ? ක්‍රෝධය. ක්‍රෝධය කියලා කිව්වහම අනුන් නසන ස්වභාවය. බුදුහාමුදුරුව මේ ඕපම්ම වග්ගයේදීම ක්‍රෝධය ගැන
විස්තර කරනවා මුළු සූත්‍රයක් අරගෙන මුළු සූත්‍රයක් අරගෙන විස්තර කරනවා කකචූපම සූත්‍රයේදී කියත උපමා කරගෙන දක්වන සූත්‍රයේදී නේද දෙපැත්තෙන් දෙන්නේ කල්ලාගෙන මැදින් ඉරනකොට අර ඉරන පුද්ගලයන්ට මෛත්‍රිය පතුරවන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා තමයි මේ ශාසනයේ දියුණුම පුද්ගලයා කියලා බුදුහාමුදුරු හඳුන්වලා දෙන්නේ නේද ක්‍රෝධය පිළිබඳව ක්‍රෝධය ගැන විස්තර කරද්දී එහෙනම් අපි ක්‍රෝධය ගැන එසේ දැනගන්න ඕනි ක්‍රෝධය කියලා කියන්නේ අනුන් නසන ස්වභාවයම තමයි එතනින් එහා නැහැ මේ මිනිස්යව නැති කළා දානවා කියන අදහස තමයි එතෙන්දී ඉස්මතු වෙන්නේ ඊළඟට පින්නතුනි මේ ක්‍රෝධයත් නැති කළා දාන්න අයින් කළා දාන්න උත්සාහ යෙන් යුතුව මේ ක්‍රෝධය නැතිම කරලා දාන්න කියලා බුදුහාමුදුරුව අනුශාසනා කරනවා ඊළඟට හම්බෙනවා දෙවන් සංදිය මාර්ග දෙකක් හම්බෙනවා දැන් තනි මාර්ගයක් යනවා අපි නොදන්න පාරක යනවා කියලා කියන්න කාගේ හරි ගෙදරකට යනවා නොදන්න ගෙදරකට කියලා කියන්නේ අපි දන්නේ නැහැ අපි ගිහිල්ලා නැහැ මීට පෙර ගිහිල්ලා නැති ගෙදරකට යනකොට තනි පාරකින් ගිහිල්ලා හන්දි දෙකක් හම්බෙනවා අපිට සැකයක් ඇති වෙනවා නේද කොහින්ද යන්නේ කියලා ඇති වෙනවද එහෙම ඈ එතන හන්දිය නතර කරලා තමයි යහන්නේ දකුණටද වමටද නේ අපි අහනවා සැකය අන්න සැකයේ ස්මතු වෙනවා විචිකිච්ඡාව කියලා ඔබට ඔක බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ තුලදී විස්තර කරන්නේ විචිකිච්ඡාව සැකය එහෙනම් ඔන විචිකිච්ඡාව කියන ධර්මතාවය ඇති වුනහම සැකය ඇති වුනහම අපේ ජීවිතයේදී නොයෙක් දේවල් සිද්ධ කරනවා සැකය සැක සංඛාව සැකය තුල එහෙනම් ජීවත් වෙන්න බෑ සැකය දුරු කරන්න ඕනි මොනවා ගැන සැකයද මෙතෙන්දී කියන්නේ මොනවා ගැන සැකයද ඈ බුද්ධ ආදී අටතෙන්හි ඇති වෙන සැකයට වෙන මොකුත් සැකයක් නෙවෙයි එහෙනම් මෙතෙන්දි කියන්නේ මොකක්ද බුද්ධ ආදී අටතෙන්හි ඇති වෙන සැකය බුද්ධ ආදී අටතෙන්හි කියලා කිව්වේ හ්ම් බුද්ධ ආදී අටතෙන්හි කියලා කිව්වේ මොකක්ද මෙතෙන්දි බුද්ධ ආදී අටතෙන්හි කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ බුද්ධ නෙවෙයි කියලා සැකයක් ඇති වෙන්න පුළුවන් ධර්මය ධර්මය නෙවෙයි කියලා සැකයක් ඇති වෙන්න පුළුවන් සංඝයා සංඝයා නෙවෙයි කියලා සැකයක් ඇති වෙන්න පුළුවන් ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ශික්ෂා පද ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් పూర్ව භවය ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් ඊළඟට ඉස්සරහට එන එළඹෙන ඉස්සරහා තියෙන භවය ගැන අපිට සැකයක් ඇති වෙන්න පුළුවන් ඔය දෙකම පිළිබඳව ඇති වෙන සැකය ඔන්න බුද්ධ ආදී අටතෙන් ඇති වෙන සැකය කියලා බුදුහාමුදුරුව විස්තර කරනවා. එහෙනම් පින්නතුනේ ඔන්න ඔය අටතෙන් ඇති වෙන සැකය දුරු කරලා දාන්න ඕන. ස්ථිර වෙන්න ඕනි අපේ සිත. කියන්නේ සත්‍යයි. බුදුහාමුදුරුව සත්‍යයි, ධර්මය සත්‍යයි, සංඝයා සත්‍යයි. බුදුහාමුදුරුව දේශනා කර පටිච්ච සමුප්පාද ධර්මය සත්‍යයි. උන්වහන්සේ දේශනා කරපු විනය සත්‍යයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු పూర్ව අපර ඊළඟට දෙකම పూర్ව අපර කියන දෙකම පිළිබඳව ඇති වෙන සැකය නැති වෙන්න ඕනි. එහෙනම් අපිට ආපු භව ගමනක් තියෙනවා, යන්ත භව ගමනක් තියෙනවා කියන චේතනාවල ඉන්ටෝනි ඒ ඉඳගෙන කුසල් දහම්හි හසිරෙන්โดනි කියලා බුදුහාමුදුරුව දක්වනවා. එහෙනම් විචිකිච්ඡාවත් දුරලන්ඩෝනි සැකයත් දුරු කරන්ඩෝනි මේ සිටි. ඊළඟට පින්නතුනි හම්බෙනවා මොකක්ද? පෙරහන. දැන් පෙරහන කියලා කිව්වහම මොකක්ද? අපි තේ පෙරනවානේ. තේ පෙරනකොට තේරොල් ටික දාගුවාම අර තේරොල් ටික යනවද? නෑ, කහට ටික විතරයි යන්නේ නේද? අර වතුරත් එක්ක එක්කව වෙලා කහට ටික විතරයි යන්නේ. වතුර විතරක් පෙරුවොත් පෙරහනකින් වතුර කල ගානක් දැම්මහම වතුර රැඳෙනවද? නෑ, පෙරිලා යනවා. ඒ වගේ අධර්මයන් අධර්මයන් මේ පංච නීවරණ නිසා අපේ මනසට ඇතුල් වෙනවා.
ධර්මය බැහැර කරනවා හොඳ දේවල් බැහැර කරනවා අයින් කළා යනවා මොකක් හින්දාද මේ නීවරණ ධර්මයන් මොනවද නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඔන්නය ධර්මයන් කාමච්ඡන්ද කියලා කියනවා කාමයට ඇති කැමැත්ත ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාදේ කියලා කිව්වක් ප්‍රෝදේට ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කම්මැලිකම අලසකම නේ සිතෙහි කුසල් සිතෙහි කම්මැලි ගතිය කියලා කියනවා ඊළඟට විචිකිච්ඡා කියලා කිව්වා සැකය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්චය උද්දච්චය කියන්නේ මානය මානය අපි තුල තියෙනවනේ නේද සෙය්‍යමාන සදිසමාන හීනමාන කියලා මාන තුනක් ධර්මයේ සඳහන් වෙනවා ඉතින් ওই මාන තුනෙන් බැහැර වෙන්න ඕනේ ඊළඟට විචිකිච්ඡාව කියලා කිව්ව සැකය සැකේනු බැහැර වෙන්න ඕනේ එහෙනම් මේ පංච නීවරණ ධර්මත් යටපත් කරන්න ඕනේ නැති කළා දාන්න ඕනේ එහෙම දැම්මහම ඊට පස්සේ ඔන්න හම් වෙනවා ඉබ්බෙක් ඉබ්බෙක් හම්බුණා නේ ඉබ්බෙක් හම්බුණා ඒ ඉබ්බා උපමා කරනවා පංච ඉන්ද්‍රියට ඉන්ද්‍රිය පහ මොනවද ඇස කන නාසය දිව ශරීරය ඔය ගැන ඉතින් ආයෙ විස්තර කරන්න දෙයක් නැහැ නේ අමුතුවෙන් නේද එළියට එනවා යනවා නේ එළියට එනවා යනවා ඉබ්බාගේ අත අත් දෙකයි කපුල් දෙකයි ඔළුවයි මොකද වෙන්නේ එයාට ඇතුළට ගන්න පුළුවන් ඕනෙම වෙලාවක නේද ඇතුළට ගන්න පුළුවන් ඒ වගේම ඕනෙ වෙලාවක ඉදිරිපත් කරන්න පුළුවන් අන්න ඒ වගේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රයන්ගෙන් ගන්නා වූ අරමුණු අපි ගන්නත් පුළුවන් බැහැර කරන්නත් පුළුවන් එහෙනම් ඒක අපි සුඛ විදිහට ගන්නත් පුළුවන් දුක්ඛ විදිහට ගන්නත් පුළුවන් එන්නේ ඒක තමයි පින්නතුනි ඔතෙන්දී විස්තර වෙන්නේ මේ පංච නීවරණ ධර්මයන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු ගැනීම මෙතෙන්දී දුර්ලන්න කියලා තමයි විශේෂයෙන්ම දක්වලා තියෙන ඊළඟට පිහිය සහ කොටය පිහිය තිබුණොත් කොටය ඕනි තියලා කපන්න නේද ඈ මාළු කපන්න එහෙමනේ ඈ මස් කපන්න එහෙමනේ එතකොට මේ පිහිය සහ ලෑල්ල අත්‍යවශ්‍යයි ඔන්න පිහිය සහ මේ ලෑල්ලට මේ දෙකටම උපමාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ මොකක්ද වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ ක්ලේශකාම කියලා කියන්නේ මේ සිත තුල ඇති වෙන කෙලෙස් ලෝභ ద్వේෂ මෝහ මුල් කරගෙන ඇතිවෙනා වූ 1500කට අධික කෙලෙස් ධර්ම ඒ කෙලෙස් ධර්ම තුලින් වස්තුකාම මේ ලෝකයේ තියෙන වස්තුන්ට ඇතිවෙන ඇලීම ආසාව තෘෂ්ණාව තමයි මොකක් කියලා කියන්නේ වස්තුකාම කියලා කියන්නේ එහෙනම් ක්ලේශකාමයන් තුලින් හටගන්නේ මොනවද වස්තුකාම එහෙනම් මේ දෙක එකට බැඳිලා පවතින දෙයක් එහෙනම් අර ලෑල්ලට පිහියෝනි මගේ පිහියට ලෑල්ලෝනි මගේ දෙකම එකට බැඳිලා පවතින්නේ ඒවත් දුරලණ්ඩේ නම් වස්තුකාම කෙලස්කාම දුරු කළා දාන්න නැති කළා දාන්න අයින් කළා දාන්න කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කරා ඊළඟට පින්නතුනි හම්බෙනවා මස් වැදැල්ලා මස් කුට්ටියක් හම්බෙනවා නේද ලේ පෙරෙන මස් කුට්ටියක් හම්බෙන්නේ මේ මස් කුට්ටිය අයින් කළා දාන්න විසිට කළා දාන්න කියලා කියනවා මොකද්ද මේ මස් වැදැල්ලට මස් කුට්ටියට බුදුහාමුදුරුව උපමා කරන්නේ නන්දි රාගය නන්දි රාගය කියලා කිව්වේ මොකක්ද ධම්සප් පැවතුම් සූත්‍රයේදී විස්තර කරන්නේ නන්දි රාගය මොකක් කියලා නන්දි රාග සහගතා తత్ర తత్రా විනන්දිනී සෙය්‍යති දහං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඈ නන්දි රාගය කියලා කියන්නේ මොකද්ද එහෙනම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඔන්න ඒ තුන් ආකාරයට උපදින තෘෂ්ණාව ඒ තෘෂ්ණාව නැති කිරීම තමයි මොකක් කියලා කියන්නේද නන්දි රාගය කියලා කියන්නේ
එහෙනම් ඒ නන්දිරාගය දුරු කරන්න අයින් කරන්න මේ නන්දිරාගය දුරු කරපු තැන මේ මස් කෑල්ල අයින් කරපු තැන ඊට පස්සේ හම්බ වෙනවා අපිට නාගයා කියන පුද්ගලයා නේද නාගයෙක් හම්බ වෙනවා ඒ නාගයා කියලා බුදුහාමුදුරුව මෙතෙන්දි උපමා කරන්නේ කවුද රහතන් වහන්සේ නාග කියන නමින් පින්නතුනේ තුන් දෙනෙක් හඳුන්වනවා නාග කියන නමින් තුන් දෙනෙක් නාග කිව්වහම අපි දන්නේ කවුද උරග නාගයා නේද ඈ ඔය බඩගාගෙන යන නාගයා ඉන්නේ ආන් ඒ නාගයා හඳුන්වන්න යොදනවා මේ නම නාග කියනවා ඊට පස්සේ ඇතාට ධර්මයේ තුල නාග කියලා හඳුන්වන ඇතා ඇතාව හඳුන්වනවා ඊළඟට නාග කියලා හඳුන්වනවා උපසම්පදා අපේක්ෂක වික්ෂුව උපසම්පදා අපේක්ෂක වික්ෂුව නාග කියලා හඳුන්වනවා උපසම්පදාවේදී උපසම්පදා විනය කර්ම සිද්ධ කරද්දී නාගෝ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ එහෙනම් ඔන්න ඔය තුන් දෙනා තමයි මෙතෙන්දි නාග කියලා අපිට නාග කියන වචනයෙන් ස්මතු වෙන අර්ථය එතකොට මෙතෙන්දි කියන්නේ නාග කියලා රහතන් වහන්සේට කාටද කියන්නේ රහතන් වහන්සේ ඇයි රහතන් වහන්සේ මෙතෙන්දි හම්බෙන්නේ අපිට රහතන් වහන්සේ අපිට අන්තිමේදී හම්බෙන්නේ උඩ කියපු අවිද්‍යාව, ක්‍රෝධය, විචිකිච්ඡාව, පංච නීවරණ, ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, වස්තුකාම, ක්ලේශකාම, නන්දිරාගය කියන මෙන්න මේ ධර්මයන් නැති කරලා ඉන්නේ. මේ ධර්මයන් යටපත් කරලා අයින්ම කරලා සහ මුලින්ම නැත්තටම නැති කරලා ඉන්නේ. එතකොට රහතන් වහන්සේ නමයි නමක් තමයි හම්බෙන්නේ. ඔන්න එහෙනම් බුදුහාමුදුරුව මේ ආර්ය මාර්ගයේ යන පුද්ගලයා මේ නීවරණාදී ධර්මයන් යටපත් කිරීමෙන් එයාට නිවන අවබෝධ කරගන්න පුළුවන් රහත් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් කියන එක කියලා දෙනවා උපමාවෙන්. බොහොම පහසුයි. අවබෝධ කරගැනීමේ පහසුව උදෙසා බුදුහාමුදුරුව මේ කතන්දරයක් ගොඩනගලා නේද? අර දෙවියෙක් කියපු කතන්දරයක් තුල මේ ධර්මය අයි කතන්දරයට උපමා විදිහට දාලා ලස්සනට ධර්මය තේරුම් ගන්න මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න යහපත් මාර්ගයේ මිනිස්සු හසුරවන්න බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළා. මේ ධර්මයේ දේශනා කළා. නැත්තම් අපිට කියන තාක් මේවා අමාරුයි. නේද? පැහැදිලි නෑ කතාවක් තුලින් කිව්වහම බොහොම පැහැදිලි සරලයි ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙන්න මේ ධර්මය මේ පින්වත් හැම දෙනාම වෙනුවෙන් මේ ඕපම්ම වග්ගය තුලදී උපමා දක්වමින් උන්වහන්සේ බොහොම පහසුවෙන් අවබෝධ කරගන්න දේශනා කරලා තියෙනවා ඉතින් මේ ධර්ම අපි කොහොමද බැහැර කරන්නේ අපි කොහොමද මේ ධර්මයේ හැසිරෙන්නේ කියලා කල්පනා කරන්න ඕනි. බලන්න අපි ජීවිත කාලය තුලදී මොන තරම් දේවල් සිද්ධ කරනවද? මොන තරම් දේවල් සිද්ධ කරනවද? වැඩියක් සිද්ධ කරන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? මේ ධර්මයේ තුල අපි කුසල් දහම් වඩනවා බොහොම අඩුයි. අකුසල් දහම් වඩනවා වැඩි. ඒ නිසා පින්නතුනි අපි කුසල් දහම් වල නිරත වෙන්න ඕනි. ඒ නිරත වෙන්න නම් අපි මොකද කරන්න ඕනි? මේ සිත කය වචනේ ආරක්ෂා කර ගැනීම ප්‍රමාණවත්. ප්‍රධාන හේතුව තමයි ඔක. මොකද්ද? සිතයි කයයි වචනයයි සංවර කර ගැනීම. ඒකට තමයි මේ මොකක් කරන්නේද? මේ සිත සමාදන් වෙන්නේ. හැමදාම කියනවා නේද? ඈ මොකක්ද කියන්නේ සිත කය වචනය ආරක්ෂා කිරීමමයි මේ සීලයේ පරමාර්ථය වෙන්නේ මේ පින්නතුන් දැන් අපි මං උපමාවක් හොයාගත්තා මේ අපි යනවනේ මොකක් හරි සභාවකට අපිට යන්න සිද්ධ වෙනවා මරණාධාර සමිතියක් වෙන්න පුළුවන් ශිෂ්‍ය සමිතියක් වෙන්න පුළුවන් ස්කෝලේ මේ මොකක් හරි සමිතියක් වෙන්න පුළුවන්. කුමන හෝ සමිතියකට අපි හැම කෙනාටම සහභාගී වෙන්න සිද්ධ වෙනවානේ. දැන් සමිතියෙන් පත්‍රයක් මේ අනුපිළිවෙලක් සකස් කරනවානේ මොනවද මේ දවසේ කරන්න කියලා. නේ?
ඒක හරියට සකසලා ඔක ශිෂ්‍ය සමිතියේ තමයි ගොඩක්ම අපිට දැක ගන්න පුළුවන් කතා කරන්න පුද්ගලයෝ වෙන් කරනවා නේ කතා කරන්න අය වෙන් කරනවා අද මෙයාට කතාව අද මෙයාට ගාතාව ඈ අද මෙයාට කවියක් කියන්න කොහොම හෝම වෙන් කරනවා එතකොට වෙන් කළා තිබ්බහම ඒ පුද්ගලයා ඒ වෙන් කරලා කතාවක් කරන්න කියන්නකො අපි ඔක්කොටම දැන් තියෙනවා සභාවක කතාවක් කරන්න අපි ඔක්කොටම තියෙනවා ඉතින් අපි සභාවට යනවා කතාවට ලෑස්තියක් නැහැ පෙර සූදානමක් නැතුව මොකද වෙන්නේ ඈ අපහසුතාවයට පත් වෙනව නේද ගිහිල්ලා සභාව මැද ගොඩාක් මිනිස්සු ඉස්සරහා අපි අපහසුතාවයට පත් වෙනවා ඔය අපහසුතාවේ නේද අපිට මේ සංසාර ගමන තුලත් ලැබෙන්නේ ඈ ලෑස්ති වෙලා ගියොත් මොකද වෙන්නේ හොඳ තැනකට යන්න ලෑස්ති වෙලා නොගියොත් හොඳ තැනකට යන්න බැරි වෙනවා මේ ලෑස්ති වෙනවා අපි මොකටද ඒ ගමන යන්න සූදානම් වෙනවා මරණය කියන ධර්මතාවයට ලක් වෙන්න මරණය කියන ධර්මතාවයට පත් වෙන්න අපි මේ ලෑස්ති වීමක් කරන්න එහෙනම් හරියට ලෑස්ති වුණේ නැතොත් මරණයට පත් වෙනකොට දුකක් හිමි වෙනවා හරියට ලෑස්ති වුණොත් මරණයෙන් පස්සේ සැපයක් ලැබෙන හොඳට කතාව කරගන්න පුළුවන් වෙනවා එහෙනම් පින්නතුනි ඔබ උත්සාහවන්ත වෙන්න ඕනි ඔන්නය මරණය කියන ධර්මතාවයේ පැමිණි අවස්ථාවේදී මොකද්ද සූදානම් පිට ඉන්න කතාව කරන්න කතාව කරන්න සූදානම් පිට ඉදියොත් තමන්ට සැනසෙන්න පුළුවන් ඒ වගේම මෙලොව ජීවිත පරලොව ජීවිත සාර්ථක කරගන්න පුළුවන් එහෙනම් ඔය ධර්ම කාරණාව මතක් කරමින් අද ධර්මානුශාසනාව මෙතනින් නිමාවට පත් කරනවා මේ පින්වත් හැම දිනාම බොහොම ශ්‍රද්ධාවෙන් අද පෝය ගැන ඇති වැදගත්කම ශ්‍රවණය කළා ඒ වගේම මිනිසෙක් විදිහට ජීවත් වෙන අපි හැම දිනාම මේ ධර්මය තුල හැසිරෙන්න ඕනි කොහොමද ඒ ධර්මය තුල ජීවත් වෙනකොට අපේ සිතට නැගෙන්නා වූ අකුසල ධර්මයන් අපි බැහැර කරන්නේ කොහොමද ඒ බැහැර කරලා නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගමන් කරන්නේ කොහොමද කියන වග උපමානුසාරයෙන් අවබෝධ කරගන්නට යෙදුණා. ඉතින් මේ ලැබුවා වූ අවබෝධය මේ ලැබුවා වූ දැනුම ඔබේ සාංසාරික ජීවිතය සුවපත් කරන්න මෙලව ජීවිත සුවපත් කරන්න අධ්‍යාපනාදී කටයුතු සාර්ථක කරගන්න ඔබගේ මෙලව සැනසිල්ල පරලොව සැනසිල්ල උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ කුසලානිසංසයන් හේතු භූත වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සෑම දිනාම සිහිපත් කරගන්න අද ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ සුමන බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංසදයේ විසින් ඒ ශිෂ්‍ය නායක සංසදයේ විසින් සෑම පොහොය දිනකදීම සෑම පොහොයකට පෙර ආතුව පෙර පොහොය වැඩසටහන සිද්ධ කරනවා අද දිනයේදී ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය මුල් කර ගනිමින් පෙර පොහොය වැඩසටහන සිද්ධ කරනවා උතුම් නවම් පුර පසළොස්වක් පොහොය දවසේ ඉතින් ඒ දුවාදරුවන්ට ඔබ අප හැම දිනාටම මේ කුසලානිසංසයන්ගේ බල මහිමයෙන් මෙලව සැනසිල්ල පරලොව සැනසිල්ල ඇති වේවා අධ්‍යාපනාදී කටයුතු සාර්ථක වේවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා ගහදොස්ස ප්‍රපද්‍රවාදී දුරු වේවා සද සාන්තිය යහපත චිරජීවනයේ උදා වේවා දෙවියන්ටත් ඥාතීන්ටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල ආනිසංසයන් ඒකාකාරයෙන් හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න
සෑම දිනාම ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු අනුමෝදාමි. අනුමෝදත Thank you.